අපි මේ ඉන්නේ යාපනයේ ඉඳන් ඩෙල්ෆ්වලට යන ගමන්. අද අපි ෆේස්ටු පේස් විශේෂාංගය ඍජුව ප්‍රශ්න කරන්නේ අපේ සමන්ත්‍රපත්‍ර ස්වාමීන් වහන්සේ සමගින්. ඇත්තටම මේක විශේෂත්වයක් තියෙනවා, මේ යාපනයේ ඉඳන් ඩෙල්ෆ්වලට යන ගමන් කරන පළවෙනි සම්මුඛ සාකච්ඡාවක් වෙන්න පුළුවන් අපේ හාමුදුරනේ. මම හාමුදුරන්ගේ මුලින්ම අහන්න කැමති මේ ඇත්තටම උමන්දාව ඇතෑරලද මේ යාපනයට ඇවිල්ලා සංචාරය කරන්නේ? මොකද්ද මේ හේතුව? අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දෙගොල්ලෝ සමගි නැහැ. කියන්නේ උතුරයි දකුණයි එකතු කරගන්න බෑ තාම. දැන් යුද්ධයෙන් පස්සේ අපිට තියෙන ලොකු ගැටලුවක් ඒක. දේශපාලන විසඳුමකට වඩා මම හිතන්නේ අන්‍යෝන්‍ය අවබෝධය හොඳම උත්තරේ කියලා. ඒ අන්‍යෝන්‍ය අවබෝධය අරගෙන තමයි අපි දකුණෙන් උතුරට හැමදාම එන්නේ. ඒ කියන්නේ අපි අපේ රටේ ඉන්නෝ අපි ජාති ભેද බලන්න නරකයි මිනිස්සුන්ගේ. අපට උදව් වෙන්න පුළුවන් කවුද? පිට වෙන්න පුළුවන් මොන සීමාවෙන්ද? ඒ සීමාවට අපි පිට වෙන්න ඕනේ. එතරම් උමන්දාවල්ගෙන ඉන්න ඕනේ නැහැ. ඕනම දෙයක් අතාරිනවා. ඊළඟ මේ කෝවිලක් විවෘත කරනවා. දැන් ඔබ වහන්සේ ඇවිල්ලා බුද්ධ පුත්‍රයෙක්නේ. මේක කොයිතරම් ගැළපෙනවා කියලාද හිතන්නේ? ඒක තමයි තියෙන හොඳම ගැළපීම. ඇයි භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඇවිල්ලා කෝවිලක් විවෘත කරන්න බැරි? ඇයි ආගමික සහජීවනය ගොඩනගන්න බැරි? දැන් ඔක බෞද්ධ සමාජයේ වැරදි විදිහට දැක්කොත් මොකද ඔබ වහන්සේ? ඒ ගැන මොකද්ද කියන්නේ? දවසක් ගෞතම බුදුහාමුදුරුවෝ මහා සකලදායි සූත්‍රයේදී සකලදායි පරිපරාජකයාගේ ආරාමයට යනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හැම ආගම් එක්කම හැමෝත් එක්කම සහනශීලීව ඉඳපු කෙනෙක්. ඒගොල්ලන්ගේ පරිපරාජික ආරාමයට ගිහලා ඒගොල්ලන්ටගේ ආගමේ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා එනවා. ජෛන මහාවීර නිගණ්ඨනාත පුත්තයි ගෞතම බුදුහාමුදුරුවෝයි ඉජුකුළු පව්වේ එකට තමයි වැඩවසන්නේ. මේ ආගමික සහජීවනය අපිට අවශ්‍යයි. ඉතින් ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ නේ. පන්සල් ඕන තරම් විවෘත කරන්න පුළුවන් නේ හාමුදුරුවරුන්ට. ඉතින් කෝවිල් විවෘත කරනවා තරමට ආවා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. අපි ගොඩනගපු පාලම හයියයි. ඒ පාලම උඩින් ඇවිල්ලා නේද මේ හාමුදුරුවෝ හදන්නේ? මේ යාපනයේ උමන්දාවක් හදන්නේ නේද මේ හදන්නේ? මට යාපනයේ විතරක් නෙමෙයි මුළු රටම උමන්දාවක් කරන්න ඕන. ඒක තමයි මගේ බලාපොරොත්තුව. එතෙන්දී අපි යාපනයේ වෙන් කරන්නේ නැහැ. යාපනය කියන්නේ අපේ රටේ කොටසක්. දක්ෂ කැපකිරීම කරන ගොවිතැනට ආස, මේ මහා ගිනි කාෂ්ටකයේ කිසි එළියට බහලා වැඩ කරන, අනික උද්ඝෝෂණ කරන්නේ නැහැ මේ මිනිස්සු. පිකටින් කරන්නේ නැහැ. දැන් අපි කිසිම දැනක බෝඩ් උස්සන් ඉන්න දකින්නේ නැහැ. මේ මිනිස්සු පුදුමාකාර කැපකිරීමකින් ජීවන අරගලයට නිරත වෙනවා. ඉතින් ඇයි අපි මේ මිනිස්සු උදව් කරන්නේ නැත්තේ? අපි කිසි දවසක කාගේවත් ජාති ආගම ප්‍රශ්න කළේ නැහැ. අපි ප්‍රශ්න කළේ මනුෂ්‍යත්වය ගැන. ඒක තමයි බුදුහාමුදුරන්ගේ පණිවිඩය. දැන් අර ඔබ වහන්සේ සඳහන් කරානේ මේ මිනිස්සු මේ උද්ඝෝෂණ කරන්නේ නැහැ, පිකටින් කරන්නේ හරි අඩුයි කියන එක. ඇත්තටම අපේ දකුණේ අය ඒකට යොමු වෙන්නත්, උතුරේ අය ඒකට යොමු නොවෙන්නත් මොකද වෙනස? දකුණේ මිනිස්සුන්ට පහසුකම් වැඩි, අවශ්‍යතා වැඩි, ඕනෑ එපාකම් හුඟක් ඉටු වෙනවා. මේ මිනිස්සු යුද්ධ කාලේ ඉඳලාම මට හිතෙන්නේ තනියෙන් ජීවත් වෙන පුරුදු වෙලා. දැන් අපේ පවුගෙද තෙල් නැති වුණානේ. නමුත් උතුරට ලොකු ප්‍රශ්නයක් වුණ නැහැ නේ. මිනිස්සු බයිසිකල් වලින් ගියා, පයින් ඉස්කෝලේ ගියා ළමයි. එතකොට මම අහන්නේ මොකක්ද මේ ඇත්ත ප්‍රශ්නය? මේ ඇත්ත ප්‍රශ්නය තමයි දකුණට වඩා උතුර ශක්තිමත්. ඉතින් අපි ඉස්සරහට ඉඩක් ලැබුණොත් අපි උමන්දාවක් උතුරෙත් හදනවා. අදලි වෙල ඒක හදන්නේ උතුරේ මිනිස්සුන්ට ගැලපෙන්න. දැන් අපි හුඟක් වරද්ද ගන්න හැම එකම දකුණට ගලපන්න යනෝනේ. උතුර උතුරට ගලපලා දකුණ දකුණට ගලපෙවුවා නම් හරි. දැන් කාබනික වගාවත් එක්කනේ ඔබ වහන්සේ ලංකාව පුරා ප්‍රචලිත වෙන්නේ. අපි දන්නෝ ඒ කාබනික කියන වචනේත් එක්ක මේ රටේ ජනාධිපති කෙනෙක්ට ගෙදර යන්න උනා. හැබැයි ඔබ වහන්සේ සමත් වෙනවා. මොකද්ද රහස්? ඒක තමයි කියන්නේ බුද්ධිය කියලා. අපි කිසිම තීන්දුවක් කලබලයට ගන්න අරකයි. හදිස්සියට තීන්දුව ගන්න අරකයි. තීන්දුව ගන්නකොට දුරදිග කල්පනා කරලා තීන්දුව ගන්න ඕන. දැන් ඔය බහුගිය කාලේ අපර මතකයි ඔබ වහන්සේටත් චෝදනා එල්ලුණානේ මේ යූරියා පොහොර භාවිතයෙන් මේ ගොවි දැන් කරන මේ බොරුවක් තමයි මේ කාබනික කියලා කරන්නේ කියන එක. ඇත්තටම මෙහෙම එකක් වුණාද මේ උමන්දාවේ තියෙනවද යූරියා? මන්දාවේ යූරියා තියෙනවා, හරක්ගෙන් ගන්න යූරියා. ගවමුත්‍ර වල යූරියා වැඩිනේ. මේම ලංකාවේ වැඩක් කරනකොට චෝදනා එල්ල වෙලා නැත්තම් ඒ කළා තියෙන්නේ තවත් බොරුවක්. ඒ කියන්නේ ලංකාවේ විදියක් තියෙනවා. අනගාරි දරපාලතුමා කිව්වේ මේ ජාතිය ලංකාවේ දකුණේ මිනිස්සු සිංහල මිනිස්සු වැඩ කළත් බයිනවා, නොකළත් බයිනවා. වැඩ කළොත් වැඩියෙන් බයිනවා. කෙනෙකුට පුළුවන් නම් මේ මිනිස්සු වයින්ේවට ගණන් ගන්න නැතුව කනකට නැතුව වැඩේ කරන්න යන එයා තමයි වැඩි. ඉතින් මම ඕක අහලා තියෙන නිසා මම ඒකට අනුව වැඩ කරනවා. අනික අපි කොච්චර වැඩ කළත් කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යුතුයකම ඉටු කළා අපි ගියා. ඔබ වටා ඉන්නවා තරුණ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. අනිවාර්යෙන්. ඒක තරුණ. මොකද්ද මොකද්ද ඔබ වහන්සේ වටා එකතු වෙන්න? මොකද්ද හේතුව? ඒක තමයි පළවෙනි කාරණේ තමයි අපි පෙන්වන දර්ශනය. يعني ජීවත් වීම ඒකනේ බුද්ධාගම කියලා කියන්නේ. බුදුආදරංගේ කියන්නේ මාගමක් නෙමෙයිනේ. ජීවන දර්ශනය. ඒ ජීවන දර්ශනය තුළ මානසික ප්‍රශ්න අවම කර ගැනීම. සුවදායි ජීවිතය. ඒක තමයි මහානකම කියලා කියන්නේ. නැතු මහානකම කියන්නේ පන්සලකට වෙලා දෙවේල වළඳගෙන ඉන්න එක නෙමෙයි.
මහනකම ගැන ජීවිත අවබෝධය. ඒ ජීවිත අවබෝධය සොයන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්න. ඒ අතරින් වැඩිම පිරිස තරුණ පිරිස. දැනට ඔබ වහන්සේ වට එකතුුණු ඒ තරුණ භික්ෂූන් වහන්සේ කොපමණ ප්‍රමාණයක් දැනට පහකට ආසන්න ප්‍රාණගෙන ඊට වඩා විශාල පිරිසක් ලෝකෙ පුරා විසිරලා ඉන්න. ධර්මශ්‍රවණය කරන දැන් අදත් අපිත් එක සීයක පිරිසක් මේ චාරිකාවට සම්බන්ධ වෙන. ඒ උගාක් අය තරුණ අය. ඉතින් මම කැමති තරුණ කාලේ ඉඳලම ජීවිතය අධ්‍යාත්මීය වෙනවට. ඒතර වයසට කියලා අමුතුවෙන් සිල් ගන්න ඕනේ නැහැ. ඒ වගේම ආමන්ත්‍රණය ඔබ වහන්සේට දෙන චෝදනාවක් තමයි මේ උමන්දාව පටන් ගත්තට පස්සේ ඒ ප්‍රදේශයේ තිබුණු විශාල ප්‍රමාණයක් පන්සල් වැහිලා ගියා. මොකද ඒ කියන්නේ පන්සල් වලින් කිසිම වැඩක් කරලා නැහැ අපි එනකම්. ඒකනේ වැහෙන්න හේතුව. ඒ කියන්නේ අර දායකයෝ පිරිස ඔබ වහන්සේ ආකර්ෂණය කරගත්තා. නිකන් කන්න දීලා නිකන් බොන්න දීලා රැකියාවල් දීලා ඒකත් එක පන්සල් ටික වැහුණ කියන චෝදනාව ඔබ වහන්සේට තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පින්බතෙක් නෙවෙයි. බත් කාලා බුදින කෙනෙක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා එළියට බහින්න ඕන. මිනිස්සුන්ගේ සැපට දුකට පිහිට වෙන්න ඕන. ඒ පිහිට වෙන්න රස්සාවක් නැත්තම් රස්සාවක් හොයලා දෙන්න උත්සාහ කරන්න ඕන. කන්න බොන නැත්තම් කන්න බොන ටිකක් දෙන්න ඕන. අපි දානේ වැළඳුවා කියලා මිනිස්සු බඩගෙන තියලා හරියන්නේ නැහැ. ඔය දර්ශනය වටා ඉතින් ඔයා කැමති නැද්ද එකතු වෙන්නේ? කවුද ඔක වටා එකතු වෙන අකමැති? මොලේ තියෙන කල්පනා කරන්න පුළුවන් යුක්ති බව තේරෙන, යුක්තිකරු බව තේරෙන සියල්ලෝම ඒ දහම පසුපස එනවා. එතකොට වැඩ කරන්න නැති පන්සල් වලට වෙලා බොරු කීකේ මිනිස්සු රවට්ටන අයගේ පන්සල් වහන්න වෙනවා. ලෝකෙ එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. දැන් ඔබ වහන්සේ ඔය කියන විදිහට උමන්දාය ඔච්චර ලොකු සේවයක් වෙනව නම් අර මේ මැයි නම වෙනද ඔබද පිරිසක් ඇවිල්ලා මේ ගිනි තියන්න දෙදුවනේ? කකුසඳ බුදුහාඳුරෝ වැඩිහිටපු පන්සල් ලොක්කොටම ගිනි තිබ්බා. කකුසඳ බුදුහාඳුරගේ පන්සල් ගිනි තිබ්බා. ඒ උමන්දාවට ගැහුවේ නැත්තම් ඒක වැරදි. ඇයි ඔබ වහන්සේම කියන්නේ? ඒ ගහලා පෙන්වන්න ඕනේ ඒ ජාතියට එච්චර සේවය කරා කියලා. ජේසුස් වහන්සේ කුරුසිය යන ගැහුවේ නැත්තම් වැරදි. උන්වහන්සේ කුරුසිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ ගෞතම බුදුහාඳුරෝට ගල් පෙරළුවේ නැත්තම් වැරදි. ඒ බුදුබව යවුලක් තියෙනවා. පැහැදිලිද කියන එක? අභිනායකතුමාට මිනිස්සු අසූචි වලින් ගහලා එළෙව්වේ නැත්තම් වැරදි. උන්වහන්සේගේ අවබෝධයේ ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි කෙනෙක් නිවැරදි දේ සොයාගත්තාම ලෝකේ හැමදාම වැරද්ද හා නිවැරද්ද අතර ගැටුමක් තියෙනවා. දිගු කාලීන වශයෙන් නිවැරදිකම දිනනවා. කෙටි කාලීන වශයෙන් වැරදි බව දිනනවා. එතකොට අපි කරන්න ඕනේ මේ මිනිස්සු පහර දෙනකොට බයිනකොට ඇහුන් නැහැ වගේ කලබල නැතුව ඉවසීමෙන් ඒව මග ඇරලා දාන්න ඕනේ. ඒවත් එක හැප්පිලා අපි ඒගොල්ලන්ගේ තත්ත්වයට වැටෙන්න අවශ්‍ය නැහැ. දැන් මන් දැක්ක මේ පහුගිය කාලේ උමන්දාවට මහ බැංකු අධිපතිතුමා එනවා, ඇමතිවරු කීප දෙනෙක් එනවා. මොකද්ද මේ වෙන්නේ? ආණ්ඩුවත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියන්නේ? මන්දාව මේ තියෙන මතයක් තියෙන්නේ. නොබැඳි අර මැතිනිය කාලේ තිබෙන නොබැඳි ජාතියගේ සම්බන්ධය. ඒ කියන්නේ අපි කාත් එක්කවත් බැඳිලා නැහැ. අපි කිසිම පක්ෂයකට කිසිම ආගමකට රෙජිස්ටර් කරලා නැහැ. අපි ඒක හදලා තියෙන්නේ මේ ජාතියට. මේ ජාතිය අනාගතේ. ඒ අනාගතයට හදපු දැනට රටේ නායකයෝ අනිවාර්යෙන් එන්න ඕනේ. ආමේ නැත්තම් කණෙන් හරි යදන් එන්න ඕනේ. ඇවිල්ලා මේවා පෙන්වන්න ඕනේ. මේවා පෙන්වලා බලාපල්ලා මේ වාගේ ගිහිලා තොපිත් හදාපියා මේ රට කියලා පණිවිඩය දෙන්න ඕනේ. ඒකට පක්ෂ විපක්ෂ මට අදාළ නැහැ. මං එන ඕනම කෙනෙකුට පිළි අරගෙන ගෞරව කළා. අපෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කළා. අපි කියනවා මේ වගේ මේ රට හදන්න අපි ඔක්කොම එකතු වෙමු කියලා. දැන් අපි දකුණේ විතරක් ඉන්නේ නැහැ, උතුරට එනවා. උතුරේ ආම්දුරුරු විතරක් නේ ස්වාමිලා එකතු කරගන්න. ඒගොල්ලන්ට ඔය පණිවිඩයම දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට බන්න පුළුවන්. මේ බුද්ධාගමේ පන්සල කරපොකොටද Hindu මිනිස්සු එන්නේ. එනවාට අපි එහෙමනේ, අපි කතෝලික මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, දෙමළ මිනිස්සු ඔක්කොටම කර රට දාගෙන අපි අපේ ආධ්‍යාත්මීය චාරිකාව යනවා. දැන් ඔබ වහන්සේ කරගෙන යන වැඩේට ආණ්ඩුවෙන් කොහොමද ප්‍රතිචාරය? හොඳ හොඳයි කියලා කියනවා. ඉතින් ආණ්ඩුවට කරන්න බැරි වැඩක් නේ මම කරන්නේ. කිසිම රජයකට මේ වගේ සංහිඳියාවක් ගොඩනගන්න බෑ. ඒගාක් වැඩ අපේ පත්‍රිකාවලනේ තියෙන්නේ, ලිපිවල, කැසට් වල, පදිසිලකම් කාර්යාලවල, දිසපති කාර්යාලවලනේ තියෙන්නේ. නමුත් අපේ වැඩ තියෙන්නේ මේ බෝට්ටුව උඩ, අර අර බෝට්ටුවේ බස් එකේ. අර දැන් අපි තව ගිහිල්ලා බහිලා ආරල්ල මිනිස්සුත් එක්ක වැඩ තියෙන්න ඕනේ, ප්‍රායෝගික වෙන්න ඕනේ. කිසිම ලියකියවිලිමකුත් නැහැ. දැන් මම දකින්න උමන්දාව ඇතුලේ වෙනම නීතියක් තියෙනවා. වෙනම නීතිය. හැබැයි මුලින් යන පුරවැසියේ පවා ඒක පිළිපදිනවා. කොහොමද හාමුදුරනේ ඒක හදන්නේ? ඒක තමයි අපේ රටට හදන්න ඕනේ. ඒක අර ලංකාවේ තියෙන සිංහල රජ කාලේ තිබිච්ච රාජනීතිය වගේ එකක්. දැන් ඔය ලංකාවේ මිනිස්සු පිටරට ගියාම කිසිම කෙනෙක් කොළ කෑල්ලක්වත් බිම දාන්නේ නැහනේ. සාක්කුවේ දාන් ඇවිල්ලා කටුනායක එයාපෝට් එකෙන් බැස්ස ගමන්නේ ඔක්කොම ටික අතාරින්නේ. පැහැදිලිද? පැහැදිලි. ඉතින් ඕකම තමයි උමන්දාවේ තියෙන්නේ. එක එක්කත් කොළ කෑල්ලක්වත් බිම දාන්නේ නැහැ. උමන්දාවෙන් එළියට ගිහිල්ලා අතාර ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපට අවශ්‍යයි මේ රටම උමන්දාවක් කරන්න. දැන් මේ වෙලාව සතුටෙන් ජොලියෙන් ඉන්න ඕන තේරෙන්න කිව්වා.
ඔය සතුටෙන් ජොලියෙන් ඉන්නවා කියව මතක්ුනේ ඔබ වහන්සේට තියෙන චෝදනාවක් තමයි මේ ඔබ වහන්සේ මේ ප්‍රසිද්ධිය මස් මාළු කනවා මේ ඔය දඩ මස් කනවා මොක ඒක මේ වික්ෂුවක් ඉදිරියේ මොකද්ද ඒ ගැන කියන තියෙන තියෙන චෝදනාවල අපේ ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මන්ද පෝෂණය මේ මන්ද පෝෂණයට ආගම් ඍජුව වල සම්බන්ධයි අනික බුද්ධ ආගමේ කොහෙවත් නැ මස් මාළු කන්න එපා කියලා පැහැදිලිද ගෞතම බුදුහාමුදුරුවෝ ජීවමාන හිටපු ඉන්දියාවෙත් බුදුහාමුදුරුවෝ ඌරු මස් හැම මසක්ම වැළඳුවා. එතකොට මිනිස්සු පෙළපාලි කියෝ විදියට. දැන් ජීවක සූත්‍රයේ මේ තියෙනවා මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ පර සතෙක් මරා බුදුන්ට පූජා කළා කියලා නිගණ්ඨය පෙළපාලියක් කරනවා. ඉතින් ඔය දෙකම එකයි. ඒ අපට අවශ්‍ය මස් මාළු කන්න නෙමෙයි මේ සමාජයේ තියෙන ගෝත්‍රික මත වෙනස් කරන්න. මන්ද පෝෂණය නැති කරන්න. ඒ මන්ද පෝෂණය නැති කරන්න පුළුවන් දේ මොකද්ද? විකල්ප කීපයක්. එකක් තමයි අර ආගම් වලින් හදපු ගෝත්‍රික මත. ඇත්තටම බුදුහාමුදුරු රජ කුලයේ කෙනෙක් නේ. ඉතින් ඔයා හිතන්නේ හමුදාවක් නඩත්තු කරන්න පුළුවන් දේ ලෝලුයි පතුයි කවල? ඈ එහෙනම් එයා යුද්ධ ගැන දන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. ශාස්ත්‍රීය ධර්මයේ ෆේල් වෙච්ච කෙනෙක්. එයා එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. සියලු ශාස්ත්‍රීය ධර්ම පරිපූර්ණ කරපු කෙනෙක්. මම කියන්නේ අපි කිසිම හේතුවක් නිසා ভেජිටේරියන් වෙන්න ඕනේ නැහැ. කැමති කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක එයාගේ කැමැත්ත. ළමයි ভেජිටේරියන් කරන්නත් එපා. අපිට කන්න ඕන හොරාට කන්න බැරි අනිත් පන්සල් වල වගේ. ඈ ඒතර තේරෙන්නේ නැත්නම් මොකක් හරි එකක් කරනවා කියන්නේ ඒ කරන්නේ මේ සමාජයේ තියෙන අර දුර්මත අයින් කරලා සමාජය බැලන්ස් කරනවා. හුඟක් අය මට කියනවා ඇහිලා තියෙනවා මේ සමන්ත භද්‍රහාමුදුරුවෝ කරන වැඩේ හොඳයි මේ කාබනික පොහොර ගේන එක මේ කාබනික ආහාර ගේන එක හොඳයි. හැබැයි මේ උන්වහන්සේ පොඩ්ඩක් ඕව ගිහිල්ලා මේ රහත් වෙලා කියලා කියන එක පොඩි ඒ ලංකාවේ මිනිස්සු රහත් බව කියන එක ගැන තාම දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉදන්නේ අර පිටිපස්සෙන් ඉන්දීමක් පාරලා උඩින් මෙහෙම ආස යනවා කියලා. කවුරු හරි ජීවිතේ සියල්ල තේරුම් ගත්තොත් එයා රහත්. එච්චර ඔබවහන්සේ කියන්නේ දැන් ඔබවහන්සේ රහත් වෙලා ඉන්නේ. නැත්තම් මොකද්ද? ඉතින් මම මේ වගේ මම වගේ කෙනෙකුට ඔයා දෙන වචනේ මොකද්ද කියලා මට කියන්න. එහෙම නැත්තම් මේක තමයි වචනේ කියලා. එන්ලයිට්මන්ට් කියන එක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක අමු මේ කියන්නේ ඒක මහා දුර දෙයක් නෙමෙයි ළඟ දෙයක්. එන්ලයිට්මන්ට් එකක් කියලා කියන්නේ ප්‍රාතිහාර්ය බෑමක්වත් මේ මහාන කමක්වත් නෙමෙයි ජීවිත අවබෝධයක්. ඉතින් ජීවිත අවබෝධය අපිට තියෙනවා. මේ ජීවිත අවබෝධය ලබන තමයි අර තරුණ පිරිස පස්සෙන් එන්නේ. අපේ ආවදරනේ මට පේනවා ඔබ වහන්සේ ලෝක වටේ යනවා. ඒ වගේම තමයි ලංකාව වටේත් යනවා. විවිධ ජාතීන් හමු වෙනවා. විවිධ ආගම් වල අය හමු වෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් හමු වෙනවා. මේ ඉන්නේ දේශපාලනට එන්න නේද මේ සියල්ල කරන්න ඔබ වහන්සේ. දේශපාලනට එන්න මෙච්චර දුර ගමනක් එන්න ඕනේ නැහැ මමගේ බුද්ධිමතෙකුට. තේරන සිංහලෙන් කිව්වොත් එක ගේම් එකයි ගහන්න ඕනේ. අපි දේශපාලනට වඩා අපි මේ රටේ යථා ස්වභාවය අධ්‍යයනය කරලා තියෙන්නේ. අපි ආණ්ඩුවේ සල්ලි ඉගෙනගෙන තියෙනවා. බෙහෙත් අරන් තියෙනවා. දැන් මගේ වයසත් අවුරුදු 50කට කිට්ටු. එතකොට අපි මිය යන්න කලින් අපෙන් වෙන්න ඕන සේවය ජාතියට අපි ඉටු කරන්න ඕන. ඒක තමයි අපේ සතුට. ඒ සතුට වෙනුවෙන් සීමා නැතුව වැඩ කරගන්න. මේ රටේ ජනතාවට ඔබ වහන්සේට පුළුවන් ද සහතිකයක් දෙන්න? අවදාවත් සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ දේශපාලනට ඉන්නේ නැහැ කියලා. කොහොම මං ඉතින් එදා ඉඳලාම ආවේ නැහැනේ. 2000 ඉඳලාම ওই ආරාධනාව මට ආවනේ. කවුද ආරාධනා කරන්නේ? අපි ජුට්ටක් මතක් කරමුනේ. හැමෝම දැන් මතක ශ්‍රී ලංකාද UMPද JVPද හැමෝම ආරාධනා කළා ලොකු සටන් කළා අන්තිමට මම කිව්වා මම දේශපාලනේ මම මේ පාරෙන් එන්න අපි ආධ්‍යාත්මීය නායකත්වයක් ජාතියට සපයන ස්පිරිචුවල් ලීඩර්ෂිප් හැබැයි අපිට පේනවා JVP එක කරන් තද ප්‍රහාර එල්ල කරන්න පුළුවන් JVP එක හැමදාම කළේ රටේ හොඳ දේවල් වලට විරුද්ධ වෙච්ච එක ඒගොල්ලෝ දැන් කරන්න ඕන රටේ ලෝකෙ දිහා බලලා ඒගොල්ලන්ගේ පක්ෂය අප්ඩේට් කරගන්න ඕන පක්ෂය අප්ඩේට් නොකළොත් ඒගොල්ලොම ඒගොල්ලෝ අතින්ම විනාශ වෙනවා. දැන් යාලා කියනවා ඒගොල්ලෝ අප්ඩේට් අපි වටා එක තුන අප්ඩේට් නම් අඩුම තරමේ පොල් පැලයක් හිටවල පෙන්නහල්ලා. අපි අප්ඩේට් කියලා කියන්නේ කොළ අපි ළඟ නෑ, ෆයිල් නෑ, ලිපි ගොනු මොකුත් නෑ. අපි වැඩ පෙන්නනවා. ඒගොල්ලන්ට වැඩ පෙන්නන්න කියන්නකෝ. ඒ කියන්නේ තාම වැඩක් නෑ කියලා. වැඩක් නෑ. හිස් මිනිස්සු ඔළුවයි බඩයි ලොකු වෙච්ච හිස් මිනිස්සු. මේ තාක් දේශපාලනය කරපු මේ අවුරුදු 75 දේශපාලනය කරානේ පක්ෂ දෙක. ඒගොල්ලෝ බලයට එන්න හදන ඒගොල්ලෝ නොකරපු ටික කරලා යන නිසා අලුත් දෙයක් කරන්න නෙමෙයි. ඉතින් මේ විවේචනය මම එලිපිට කරනවා. ඒ මගේ අයිතිය. ඒගොල්ලෝ විරුද්ධ වීම ඒගොල්ලගේ අයිතිය. ඔබ වහන්සේගේ ටාගට් එක කොතනද තියෙන්නේ? ලංකාව ඉස්සරහට ගෙනියන්නද? එහෙම නැත්නම් උමන්දාව ඉස්සරහට ගෙනියන්නද? භික්ෂු සමාජය ගෙනියන්නද? නැත්නම් මේ ඔක්කොම අරන් යන්නද? මේ බෝට්ටුවේ මේ කපිතාන් වගේ මේ ඔක්කොම තල්ලු කරගෙන යන්න. මේ සියල්ල තල්ලු කරන්න ඕනේ. මේක එකක් තල්ලු කරාය කළා අපිට සතුට වෙන්න බෑ. සමස්තය තල්ලු කරොත් නියමයි. ආර්ථික අර්බුදයේ දින රටක්. තෙල් පෝලිං වල මිනිස්සු හිටපු රටක්. විවිධ ගැටීම් ආගම් අතර තියෙන රටක්. ජාතීන් අතර තියෙන රටක්. ඔය ඔබ වහන්සේ දකින සීමාවට ගෙනියන්න පුළුවන් වේද මේ රට? ඒක ගෙනියන්න තමයි මම ආවේ.
ඒ ඕකොල්ලො බෑබෑ කියපු හැම දෙයක්ම මට පුළුවන් කල්ල පෙන්න්න. ඒ හයිය මගේ ඇතුළේ දිය පැදිලින ඒ හය තමයි මට ඔයාට දෙන්න පුළුවන් සහතිකෙන. ඒ අපි කරන්න පුළුවන් බැරි දෙයන්න. ගා පුද්ධිමත් මනුස්සයෙක් ඇඟපත වෙහෙස වන්නේ. ගා පුද්ධිමත් මනුස්සයෙක් එක පුංචි ඇනයක් වෙනස් කල්ල සමස්තය තමන්ට ඕන දිශාවට ගෙනිය. ඇති අතර ම කැමති උමන්දාය වැඩ පිළිවෙල රටේ ජාතික වැඩ පිළිල වෙන වනං අපි ජනාධිපත්තුමාට ආගමැත්තුම හැමෝටම කියන්නේ පක්ෂ විපක්ෂ බේදයන්න. ජේවිපකටත් කියන්නේ ඔය පහපූත අතඇරල දාලා ඇත්තරම අපරාධයන්නේ යම දාම උද්ඝෝෂණ පිකටින් ඕ අතඇල්ල දාලා අවුරුදු තුනක් වැඩ කලා ඊළඟ තුනේ උද්ඝෝෂණ කරගන්නන්න. තොර අපි රට හදමු දැන් දැන් අදැන් යාපනේ ජේවිපි නැති නිසා තමයි යාපනයට කැම වැඩිය කැමති ජේවිපියක යාපනයි අපට දියුණු කරන්න පුළුවන් අපට නායකත්වය දෙන්න පුළුවන් මේක මේක කාබාසිනිය කරන්න විනාස කරන්න පිරිසක් අසුරයෝ නෑ දෙවිය විතරයින්න සුරාසරයුද ලෝක හැමදාම කතාවෙන කන්න ඒ ඔහස ජේවිපියක තනි කර අසුරයන් ගන්න දාලාද අසුරයෝ තමයි ඒ අසුරයෝ වැඩ නිසා තමයි අපේ හැමදාම රටට විනාසයක් වුණේ අපිත් විශ්වවිද්‍යාලය අන්තරේ හිටියා වැඩ කරා පෝස්ටර් ගැව්වා කැට එකතු කරා ඔක්කොම කළා අපි ඇතුළින්දගෙන ඒක හොයාගෙන ඒකෙන් වෙන හානිය දැකලා ඒකෙන් අයින් වුණා එදාම අවබෝධ කරගත්තේ එදාම අවබෝධ කරගත්ත ඔය දැන් ඉන්න උන්දලා අපිත් එක්කම හිටපු අය ගොඩක් ඉන්නේ ඒක ඒගොල්ලෝ අවබෝධ කරන්නේ නැතුණට මම අවබෝධ කරගෙන තියෙනවා ඉතින් මේක මගේ මතය මේ මතය වෙනුවෙන් මම බොහොම අභිමානව මත පෙනී සිටිනවා ඒගොල්ලන්ටත් තියෙන්නේ වැඩ කරලා පෙන්නන්න මිනිස්සුන්ට බොරු චෝදනා කරලා අපහාස කරලා මම දැන් කර පහුගිය දවසක මහා බැංකුවේ අධිපතිතුමාට කිසි වැඩක් නැතු බොරු මම එතුමාට කතා කරලා ඇහුවා බොරු ඔක්කොම මේ බොරු ගහන්න එපල්ලා මිනිස්සු අමාරුවේ දාන නරකයි ඒ මිනිස්සු අහිංසක මිනිස්සු මේ මිනිස්සු ඇවිල්ලා කතා කරන්නේ නැහැ මන්නම් කට කැඩිච්ච කතා කියලා පෙරලලා දානවා එහෙන් සමහර මිනිස්සු වැදගත් මිනිස්සු එහෙම එන්නේ නැහැ කතා කරන්නේ ඉතින් ඒ මිනිස්සුන් වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ එහෙනම් බොහොම ස්තුතියි අපේ හැමෝටම මේ සාකච්ඡාවට එකතු වීම සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡාව විශේෂයෙන්ම කරේ මේ යාපනයේ සිට ඩෙල්ෆලට යන ගමන් තාම යන ගමන් ඉන්නේ දැන් උදේ පාන්දර බලන්න මේ පරිසරයේ ලස්සන හරිම ලස්සනයි උදේ පාන්දර මේ නැගගෙන මම ලෝකේ හැමතැනම ඇවිදින කෙනෙක් හරිම ලස්සනයි මේ පරිසරය මං කියන්නේ උත්තරද්‍රවයේ ඉඳලා දක්ෂිණද්‍රවයට මේ යනවා මේ ගියා මට පේන්නේ මේ පරිසරය අමුතුම ලස්සනක් තියෙනවා ඒකයි මං කියන්නේ මේ රට විනාශ කරන්න එපා මේ රට අපි ඔක්කොම සාමූහික වෙලා ගොඩනගමු කියලා අවුරුදු 5යි යන අවුරුදු 5යි ගොඩනගන්න පුළුවන් අපි බලමුනේ අපේ දැන් අපි මොනවා කිව්වත් බලමු නේ කරමු අනිවාර්යෙන් කරමු ඉතින් මේක කරන්න පුළුවන් ඔබ වහන්සේල වගේ ආගමික නායකයන්ට සහ දේශපාලඥයන්ට තමයි ඉතින් මාධ්‍යවේදීන් විදිහට අපිට කරන්න දෙන්නේ ඒක දේශපාලඥයෝ පිට පටවන්න නැතුව මම කැමති මේක ජනතාව පිට පටවන්න මිනිස්සු එක්ක තුල ගොඩනගන්න ඕනේ ඒගොල්ලෝ නායකත්වය දෙන්න විතරයි අවශ්‍ය ආම්දුරවරු පූජකවරු මිනිස්සු ඔක්කොම ඉතින් රට ගොඩ දාන්න ඕනේ බැරි නෑනේ පුළුවන් දැන් අලුත් ප්‍රබෝධයක් නැද්ද හොඳයි රටේ ලොකු එකක් තියෙන එක ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති මිනිස්සු වෙනස් වෙනවා මේ වෙනස තාම දේශපාලඥ තේරුම් අරගෙනත් නැහැ ආගම් තේරුම් අරගෙනත් නැහැ හැබැයි මම ඒක තේරුම් අරන් ඉන්නවා මම දන්නවා මේ වෙනස් වෙච්ච මිනිස්සු තුලින් යන්නේ කොහොමද කියලා අපි බලමු ඔබ වාසේ වෙනස් වෙච්ච මිනිස්සුන්ගෙන් ගිහිල්ලා රට කොහොම වෙනස් කරයිද කියලා අනිවාර්යෙන් ඒක කරන්න ඕන දේ කරන්න ඕන එහෙනම් කොහොම ස්තුතියි ඔබ වාසේ එහෙනම් තේරුවන් සර්ණයි